ත්මගේ ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇතියට අ්‍යවශ්‍ය භාන්්‍ය පරිතාග කිරීමට වේදිකාව. අපි තිරණාත්මකවදියකින්නේ රට ආර්ථික වශයෙන් මූුණ දීල තියෙන ගැටලුවලින් එලියට එන්න උත්සාධරණ වෙරධරණ මහන්සි ගන්න කාලෙක වකවානු කපීන්නේ. ඒ අලේදී අපි සියලු දෙනාම බුද්ධිමත්ව වගකීමෙන් අටියුතු කරන්න ඕන කියලා පිවිශ්වාාස කරනවා. මෙවැනි අභියෝගකාරී පසුබිමක් තුළ පවා රට කැළමිලි සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට ඊමිත පිරිසක් කටයුතු කරමින් සිටිනෝ. දේශපාල නයායපත්‍ර අනුව හැසිරෙන ඇතම් විශ්වවිද්‍යාල ශිෂංගම් අන්තගාමී වෘතිය සමිතිවල පිරිස් මෙහි උල් තැනගෙන තිබෙනවා. ජන ජීවිතයට බාධා කරන එවැනි උද්ගෝෂණ පෙළපාලි ආවිරෝධතා නීති ප්‍රකාරව වැඩ පැවැත්වීමට ආරක්ෂකාංශ, තිබෙනවා ඉදිරියටටත් කටයුතු කරනවා. ජනතාවට විරෝධය පැවැත්වීමට උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය රජය පිළිගන්නවා. එවගේ මේ අයිතිීන් අපි ගරු කරනවා. නමුත් කිසිදු උද්ඝෝෂණයක් පෙළපාලියක් හෝ විරෝධතාවක් නිසා සාමාන්‍ය ජනජීවිතයට ආර්ථිකයට පාදාවක් සිදු නොවිය යුතුයි. යම් උද්ගෝෂණයක් හෝ පෙළපාලියක් පැවැත්වීම සඳහා රටේ ක්‍රියාත්මක නීතියට අනුව පෑකීපයකට පෙර ආරක්ෂකංශවෙතින් පූර්ව අනමතියක් ලබාගත යුතුයි. දැන් පැවැත්වෙන මේ කිසිදු විරෝධතාවයක් සිදුවන්නේ එම නීතියට ගරුකරමින් නොවේ. පැය හයකට කලින් ඕනෑම විරෝධතාවයක් පිළිබඳව පොලිසිට දැනුන්දීමක් කරලා අවසරයක් ලාගත්තොත් සිම ගැටලුවක් ප්‍රශ්නයක් නොවන බව අපි වගකීමෙන් මේවෙලාය මතක් කරනුම්. පෙරඇතිවූ එම ඉති විරෝධී ක්‍රියාකාරකම් අවසානයේදී පල්ලිමෙන්තුව වටලන මට්ටම දක්වා. පර්ධන වෙන ආකාරය අපි දුටවා. එහි ඊළඟ පියවර ලෙස තිකරන පද්ධතිය ආක්‍රම්ණය කිරීමේ අවධානම අපි හමුවේ තිබුණා. නැවතේම අතිශය භයානක පූර්වාදර්ශ ප්‍රතිනිර්මාණය වීමට රජය කිසිදු ඉඩක් නොතබන බව අවධානය කළ යුතුයි. නී මැරීමට ගෙවල් ගිනි තැබීමට පුද්ගිලයන්ට හිංසා කිරීමට රජය කිසිම කණ්ඩායමකට ඉඩ නොතබන බව එවෙලාේ මතක් කළ යුතුයි.කරු ජනාධිපතිතුමා අධිය ආරක්ෂිත කලාප ඇති කළේ ජනතාව ගකිවිතු ජයකින් අපේක්ෂා කරන ජාතික ආරක්‍ෂාව තාහුරු කිරීමටයි. අධි ආරක්ෂිත කලාප මේ රටට අලුද දෙයක් නොවේ. දැඩී ආරක්ෂිත කලාපලෙස නම් කරපු ස්ථානවල සුපුරුදු පරිදි ඕනෑම කෙනෙක්ට කටයුතු කරන්න පුළුවන්. මේක ගැටලු ඇතිවෙන්නේ අනීතික ක්‍රියා රන්නන්ට පමණයි. එක නිසා කවුරුත් ඒ ගැන කලබලවියුතු නෑ. නමුත් රට ඇතිවෙලා තියන තත්ත්වේ අනුව ජනාධිපතිතුමා පැරලා රටට පැමිණි පසු, මේ තත්වේ නැවත සමාලෝචනය කරලා එම අධආරක්ෂිත කලාප නම් කරලා තියෙන එක ඒ විදිටම තියෙනවාද එහම නැත්තන් වෙනසක් කරනවාද කියලා එතුමා තීන්දුවක් ගන්නවා ඇති පූප ඊත් මගෙන් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇතියට අධ්‍යවශ්‍ය භාන්‍ය පරිා කිීමට වේිකාවා.